පසුගිය පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් අතුරුදහන් කරේ මුද්‍රණාලයේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් මතු කරලා. පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශයට මැතිවරණ කොමිසම පත් කරලා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න මුද්‍රණාලයට බාර දුන්නාට පස්සේ මුද්‍රණාලය කිව්වා අපිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න නම් මුදල් කලින් ගෙවීම අවශ්‍යයි කියලා. නැත්තම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බෑයි කිව්වා. ඒ පාර මැතිවරණ කොමිසම භාණ්ඩාගාරයෙන් ඉල්ලුවා අපිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න මුදල් දෙන්න කියලා. භාණ්ඩාගාරේ මුදල් නැහැ කිව්වා. ඡන්දේ අතුරුදාන් වුණාමයි තවම හොයාගන්න නැහැ. මෙන්න මේ උපක්‍රමයේම මුද්‍රණාලය හරහා ජනාධිපතිවරණයත් අතුරුදාන් කිරීමේ කුමන්ත්‍රණයක් අපිට හෙළි කරගන්න පුළුවන් වුණා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කරා. මේ තියෙන්නේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සහ අමාත්‍ය මණ්ඩල තීරණය. මොකද මේකෙන් වෙන්නේ? අමාත්‍ය මණ්ඩලය කමිටුවක් පත් කරනවා මුද්‍රණාලයේ නිලධාරීන්ගේ දිරිදීමනා වැඩි කිරීමට අවශ්‍ය තීන්දුව ගන්න කමිටුවක් පත් කරනවා. මේ කමිටුව එක පැත්තකින් තියෙන දිරිදීමනා ටිකත් කපලා දාන්න යෝජනා කරලා තියෙනවා. අනිත් පැත්තෙන් බොරැල්ලේ තියෙන මුද්‍රණාලයේ පිහිටි ඉඩම විකුණා දමලා මුද්‍රණාලයේ ඈත පළාතකට ගෙනියන්න යෝජනා කරලා තියෙනවා. මේ නිර්දේශ දැකලා මුද්‍රණාලයේ නිලධාරීන් දැන් කුපිත වෙලා ඉන්නේ. ඡන්දය ප්‍රකාශයට පත් කළාට පස්සේ මුද්‍රණාලයේ වැඩ වර්ජනයක් ඇති වුණොත් පුංචි ඡන්දෙට වෙච්ච දේම ජනාධිපතිවරණයට සිදුවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා දිරිදීමනාව දී යුත්තේ කොපමණද? ඒක ආණ්ඩුවේ තීන්දුවක්. මුද්‍රණාලයේ පිහිටි ස්ථානය සේවා සපේන අමාත්‍යාංශ අසලින් තියෙන්න උින්ද නැත්නම් ඈත පළාතකට ගෙනියනවද කියන එක සීලුම කාරණා සලකා බලා ගත යුතු තීන්දුවක්. හැබැයි මේක දිරිදීමනා කපා දමන්නටවත් මුද්‍රණාලය වෙනතැනකට ගෙන යාමටත් වෙලාව මේක නෙවෙයි. මොකද අපි ඡන්ද කටේ ඉන්නේ. ඡන්ද කටේ මෙවැනි යෝජනාවක් ගෙනල්ලා මුද්‍රණාලයේ සේවකයන් කුපිත කරන්නේ වැඩ වර්ජනයක් කරා ජනාධිපතිවරණයත් අතුරුදහන් කරලා පුංචි ඡන්දෙට අත්තුණු ඉරනමම ජනාධිපතිවරණයටත් අත්කිරීමේ සූදානමක් ආණ්ඩුවේ තිබෙනවායි කියන සාධාරණ සැකය අපිට ඇති වෙලා තිබෙනවා.